ඉතින් ඔන්න අපි මීගමුවේ දුම්රිය ස්ථානයේ තවත් අපි මගියෙක් ඉන්න ගොඩක් අසරණ වෙලා ඉන්නේ. තමන්ගේ ගමනාගමනයට පහසුකම් නැතුව මං හිතන්නේ මේ රජය ගැන කියන්නේ අයි මේ වගේම එකක් තමයි ඉස්සරහට මොකක් වෙයිද? මේ වගේම රජයක් ආවොත් මේ රජ දෙක තමයි මාරු මාරු දෙන්නේ ඉතින් කොහොමද? එතරම් කැමති නැද්ද මේ යන පැඩපිළොට? ඉතින් ඔන්න අපේ තවත් සහෝදරයෙක් ඉන්නවා මේ මීගම උදුම් ස්ථානයේ. ඉතින් මොකද මේ හිතන්නේ මේ ස්ථායි එක කියන්නේ සුදු අයන් නැති දුක තමයි තියෙන්නේ. සුදු අයන් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. දැන් මම අහනවා දැන් මෙහෙම දැන් මේ වගේම රජයක් නැවතත් ආවොත් එහෙම ඔයාලට මොකක්ද නේද මේ වගේම කට්ටක් කණ්ඩායම්ද? ඊට වඩා හොඳයි වහකාල මැරෙනවා. මේ හඬුවම ආව ඊට වඩා ජීවත් වෙනවට නම වහකාල මැරෙනවා. රජය ගැන කියලා වැඩක් නැහැ. වගුලන තීරණවන්නේ මේ පේන හැටම. දැන් හොඳයි නේ දැන් ගෑල් ළමයි හැම ඉන්නවා මේ හිර වෙලා හැම යන්න පුළුවන්. ගෑල් ළමයි හිටියම හොඳයිද? ආයි ආවත් ඊළඟට හොඳටම හොඳයි හොඳටම හොඳයි. අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ රජයක් ආයේ එයි කියලා තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ 62 ලක්ෂයක් මේ මෝඩයෝ තවත් දීවි වගේ නම් අපිත් මේ කියන්නේ මේ. දැන් 225 එපා කියලා කියනවා. එතකොට ඔයාලා දැන් මේ 225 ආය ඕන කියලා දැන් කෑ ගහනවා. 225 ඇත්තටම ඇති වැඩක් නැහැනේ. මම දැන් මම මහත්තයාට තේරෙනවනේ මේ 225 මොනවද කරන්න කියලා කියන්නකො. ඇත්තට කිසිම කෙරිල්ලක් නැහැනේ. මේ උන්ගේ බඩ වඩා ගන්න වගේ විතරනේ. දැන් මේ බලන්න මුන් ලක්ෂ 2000 තුනක් පඩි අරගෙන තවත් ස්ට්‍රයික් කරනවා. මොකටද මේ? ඉතින් රජයේ සේවකයෝ අපිත් රජයේ සේවකයෝ. එහෙනම් අපිත් බඩි වැඩි වෙන්නේ නැහැ. ඉතින් උන්ට විතරක් මේ බඩි වැඩි වෙන්නේ නැහැ. එහෙනම් අපිත් වැඩි වෙන්නේ නැහැ. මේගොල්ලන්ගෙන් මේ දැන් ළඟම මේ බස් මේ ධීර දුරන් 20,000 30,000 පඩි. වැඩි කරනවා නම් වැඩි ගන්න ඕන අන්නේ ඒගොල්ලන්ගේ. බලන්න මේ ට්‍රැෆික් වල එලෝල ඒගොල්ලෝ කොච්චර දුක් මහන්සි වෙනවද බලන්න. මේගොල්ලෝ නිකන් මේ යන මේ මිනිස්සු. අතන කලා කියලා තියෙන්නේ. කොහේ යන ගමන්ද? මහලවත යනවා. දැන් අද කෝච්චි නැහැ. කෝච්චි නැහැ. නමුත් දාවණේ වෙනවා දෙකක්. ඒක නිකන් බලාගෙන. මේක කවුද වගේ කියන්න ඕනේ මේ? මේ ඉතින් ඇමති මණ්ඩලෙම වාක් කියන්න ඕන. එතකොට දැන් මේ වගේම රජයක් දැන් ආයි ආවොත් මේ වගේ කුණක් කණ්ඩායිද? මෙහෙම ඇතර මෙතන වෙන්නේ දෙගොල්ලෝ මාරු වෙනවා. ජනතාව හැමදාම එකම පීඩාවටපත් වෙනවා. තාම ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන මෙදාපාර හරි ඡන්දේ පාවිච්චි කිරීමේදී අර බත් ගොට්ටටයි අරක් බෝතලට වහ වැටෙන්නේ නැතුව බුද්ධිමත්ව කල්පනා කළා. මේක පැහැදිලි පුද්ගලෙක් සොයා ගන්න කියන එක. සිවිසිවා එපා කියන. දැන් ආයෝන කියනවා. කවුද? මිනිස්සු ඕන කියලා Facebook වල සමාජ මාධ්‍ය තුල ගොඩක් post එහාම දෙසිසිපා ඕන කියන දෙසිසිපා එපා කියනවා. නමුත් ඇත්තටම බැලුවොත් 225 තුල MC පිරිසක් ඉන්නවා කතා කරලා එකකින් ගොඩ එන්න පුළුවන්. නමුත් තමන්ගේ ආනන්තර රැක ගන්න මේක ඇත්ත දේශාවල කියන්නේ ඇත්ත මෙයාලා වෘත්තියක් කරගෙන ආද හොඳම business එක. ඉතින් ළමයට ඉගෙන ගන්න ඕනේ. ඇයි ඒකට යෙදුවා නම් මොකද වැඩි හරියක් ඉන්නේ. ඊළඟට මද්රවේ හොරකම් කිරීම ඔය වගේ ශේත්‍ර වල. එතකොට බුද්ධිමත් පුතුල එක්කෙනෙක්වත් මේ දේශපාලන වාතාවරණය තුල නැහැ. ඇත්තරම මේ කියන දෙයක් නැහැ. ඉතින් හරි හරි ඩල් තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් කිසිම පැහැදිලිතාවයක් නැහැ. ඉතින් අපි දෙයක් කළොත් ඉතින් අපිටම තමයි. ඉතින් ඔව් ඇත්තට මේ හිතා ගන්න බෑ කාට දෙන්න ඕනද කියලා. ඉතින් ඒක හරියට පැහැදිලිතාවයක් නැහැ. ඒක මම කොළඹ ඉඳලා නාත්තන්නේ ගෙදර යමින් ගමන මරදාන්නකොට ට්‍රේන් එක ඇවිල්ලා එක ට්‍රේන් එකක් ඇවිල්ලා ඉතින් එන්නේ දෙයක් නැහැ. ඊට පස්සේ බස් එකේ ඇවිල්ලා මේ අනිත් ට්‍රේන් එක අල්ලගන්න එන්නේ. තව එක ට්‍රේන් එකක් මගේ එනවා. රජය ගැන මොකද හිතන්නේ? රජය හොඳයි. ඉතින් ඕන්දර පාලනය කරනවා නේ. පේනවනේ දුම්රිය දෙපාර්තමේන්තුව පාලනය කරන හැටි. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ආදරේ විදිහට අපිට ආදරේ නැහැනේ. එන්නේ ඒකටනේ. දීලාසනින් ගෙදර යන කෙනා අපිට ඕනේ වෙලාව රජයේ සේවය හරියට කරලා හරියට වෙලාවට ගෙදර යන්න. ඒක නැහැ. ඉතින් අපි මේ තුනමහාට ඇවිල්ලා මේ දැන් එන්නේ. මම හිතන්නේ හැමෝම ඒ වගේ තමයි. ගෙදර ඉඳලා අපිට තිබුණේ මේ අත්දැකීමනේ අවුරුදු දැන් 30ක් 40ක ඉඳලා. වෙනස බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ගෙදර යවන්න තමයි කියන්නේ. ඉතින් මේ ඔන්න අපි තවත් මගියෙක් ඉන්නවා මීගම දුම්රිය ස්ථානයේ. ඉතින් මොකද අයියේ මේ අද විලාසින ගෙදර යන්න බැරුව ගිහිලා තියෙනවා. ඔව් ඇත්තටම කියනවා නම් මේ සියලු දේට අහිංසක ජනතාව අසරණයි. මේකට වග කියන්න ඕනේ සියලුම රට පාලනය කරන නායකයෝ. දැන් 225 එපා කියලා 225 ඕනේ කියලා කියන මොකද ඉතින් 25ම නෙමෙයි සියලුම පක්ෂවල ඔක්කොම එළවලා අලුත් ආණ්ඩුවක් අලුත් නායකයෙක් එක්ක අලුත් පක්ෂකින් අලුත් රටක් හදනතුරු මේ රට ගොඩ ගන්න බෑ. ඉක්මනින් ගෙදරින් ලැබේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරා. ඉසීම වෙන්න ඕනේ මේ බව ලෝකෙට කියන්න. අපි ලෑස්ති ඕන දෙයකට. අලුත් ආණ්ඩුවක් හදන්නයි අලුත් නායකයෙක් හදන්නයි අපි ලෑස්ති. මේ සියලුම දේශපාලන පක්ෂ ඔක්කොම යවන්න ඕනේ හොරකම් කරලා තියෙන ඔක්කොම හොරු. කවුරුත් නෑ හොඳ විනියේ.